බුදුරජාණන් වහන්සේ දේශනා කල තියෙනවා සමත විපස්සෙන භාවනා වැඩීමේදී බොහෝදිනාට සිතූපරිද්ධෙන් ප්‍රතිඵල්ය ලැබෙන් නැතුව ප්‍රමාවදවෙෙන්ඩ පුළුවන්. ඒ ප්‍රමාදවෙන හේතු බුදුරජාණන් වහන්සේ පමණයි දන්නේ අනිත් ඇය දනුගන්න බොහොම අඩුයි. එනිසා සර්ජාණන් වහන්සේ උපදෙශ පරිද්ධෙන් අපට ලැබී තියෙනවා භාවනා කන යෝගීවරයකු භාවනාවේ ආනිසන්සෙන් නොදැනී නිරුත්සාහ බාට පත් වෙන. නිරුත්සාහ කියල කියන්නේ එපාකම. ඒ පාකමට හේතු සද්ධ ඉන්ද්‍රිය සද්ධා බලයේ දුරුවල වීමයි. එනිසාම භාවනාවේදී ඇතිවෙන ඒ නිර්ස්සාහ බව සංසිඳවා ගැනීම සඳහා බුදුගුණමිනී කරන්නට ඕන. බුදුගුණ මිනිහි කිරීමේදී නැවතත් ප්‍රොකෘරිතිමත් වෙලා භාවනාවඉහෙලට දියුණුවෙනවා. එසේ නැතිනම් සංවේග වස්තු මිනිහි කරන්න උපදෙස්තිීල්ල තියෙන. සංවේග වස්තුූ කියලා කියන්නේ හිතට නුවන ජුතු වීරය කරන කරුණු අටක් තියෙන. හිත වීර්ය කරන එගේම නුවනි යුතුවීරය කරන කරුණු වටක් ජාති දුක, ජරාදුක, යාදිදුක මරණ දුක අපායදුක හතීත සංසාර දුක හනාගත සංසාර දුක හා අද කාලි තමන් ජීවත්වීම සඳහාගන්න උත්සාහවන්තවීමේ දුක. මේවාගන හිතන් හිතන්ට දඩි සංවේගයක් ඇත්තිවේෙනවා. සංවයේ කියන්නේ සෝකයේ නෙමි. සංවේගය කියන්නේ නුවනී යුතු වීරයටයි. කොටින්ම නුවනටයි මේ සංවේග කන වචන අයිති වෙන්නේ. නුවනින් කල්පනා කිරීම. එසේ නුවනින් කල්පනා කිරීමේදී අර නිරාස්වාද ස්වභාවය දුරු වෙලා එත ප්‍රබෝධ වෙලා භාවනාව දියුණු කරගන්න ලැබෙනවා. සමහරවයට ඒ භභාවනා කර්මස්ථාන ගන වැනදිහැඟීමක් කාවුත්. අපාගාම් වෙන්ඩ පුළුවන්. අපේ ලංකාවේ ඇත කාලේ බොහෝම ගිහි පැවැදි අය මාර්ගපාලාබීන්ව හිටිය. භික්‍ෂූන් වහන්සලා අතර කිසි කෙනෙක් මාර්ගපන ලබා නැතේ කියන්න බෑ. ඒ තරමට මාර්ගපාලාබී භික්ෂූන් වහසල හිටිය ගිහි බෞද්ධයන් අතරත් බොහෝ දෙනෙ මාර්ගපාලාබීව හිටිය. ඔය අත්තර එක්තඩා උපාසක කෙනෙක්. කල්පනා කළ මාත් සෝවාංවෙන්්ඩෝනෑ මම සෝවාන් වෙන්්ඩෝන ඉක්මනට කියලා භාවනා කමටහනක් වසයෙන් දුවත්තින්සාකාර කියයන භාවනා වැඩුව පටික්කුල භාවනාව තිස්් අවුරුද්දක් භාවනා කළ කිසිම දියුණන්වක් වනේ නෑ කිසම දියුුණ ොගට පත් වනේ නෑ කිසිම විසේ සාධිකමයක් නෑ ඔහු කලකිරුණා මේක බොරු වැඩක් එක නිෂ්ඵල වැඩක් මෙච්චර වීරය ක එල්ල මට ප්‍රතිඵලයක් නැතිමේගේ අර්ථයක් නැතිනි සැකේලා මිස දුටු ගත්ත. වැරදි දෘෂ්ටියයක් ඇතිකර ගත්තා. ඒ වැරදි දෘෂ්ටියම හේතුවෙන් ඔහු මරණාසන්න මොහොතේ ඒක සිහිවෙලා ප්‍රේතිෙක් වුණා. මහවෙලි ගංගාවේ විශාල ප්‍රේතියෙක් වෙලා තියෙන කුම්බීල ප්‍රේතිෙක් කියල ම්ඹු ප්‍රේ. මේ තරන් අවාසනාවන්ත වුණ භභාවනා ගැන වැරදිහැඟී ඇතිකර ගැනීමි. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා භාවනාවක් පිළිබඳ වැරදි හැඟීමක් ඇති නොකරගන හැමවිටම භාවනා පිළිබැඳවඒවාගේ බුද්ධ රට්නේ ධර්ම රටනය සංගරටනය ගැන භාවනා ගැන ස්්ටීර පිහිටීමක් විශ්වාසයක් ඇතිකරගන්නට ඕල. හිටියීමම විශ්වාසයක් පිහිටවා ගැනීමෙන් තමන්ට ප්‍රතිඵල නොලැබුණත් එපාවෙෙනි නෑ. නිරාස්වාද බවක් ඇතිවෙන්නේ. ඒ ගැන්න තමන්ග හිත විශ්වාසවන්තවයි ඉදිරියට දියුණු කරගන්න සමර්ථවෙන්වා. එනිසා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා එම නිරාශවාද බවක් ඇතිවුණ අරවාගේ බුද්ධගුණ ධර්මගුණ සංගගුණ සිහි කරලා බුදුරජාණන් වන්සේ කාන්තින් සරුවක් ඥැයි. උහන්සගේ දේශනාවේ කාන්තින් සත්‍යයයි. ඒ දේශනාට අනුව පිළිවෙත් ලැපීවියම් පිළිපන්නා වූ සංගරටනී කාන්තන් සුපටිපන්නයි. මගේ අඩු පාඩුවයි මේ තියන්නේ මම මේකට උත්සාහවන්තවෙන්ඩුවන්න තවතවත් එදෙන්ටෝනිකිල්ල පමා නොවී භාවනාට යොමුවෙෙන්න්න උත්සාහාවන්තවයෙන්වා. තමන් රක්ණා සීලේ කවදාකත් අතරමං කරන්නේ. වඩන භාවනාව නවත් අනි නෑ. හැමවිටම භාවනාවටම හිතේ බලවත් චන්දය ඇති කරගන්න කටයුතු කරනවා. ඒමනං ඒ භාවනාව කවදාහරි සාර්ථක වෙනවා. බුද්ධ වච්චනතියෙනවා කුසලන්දම්මම් පැටිච්චේ කුසලෝධම්ම උපපාජ්්‍යති උපනිස්සේ පච්චයා කියල. මේ ජීවිතය කරන භාවනා කුසලය. මේ ජීවිතයේ ප්‍රතිඵලනු ලැබුණුත් ඊළඟ භාාවයකට උපනිශ්‍රය වෙනවා. ඒ භාවයේදී මීත වඩා සිය දහස්කුණේ භාවනා සාර්ථකවෙඩ අද කරන භාාවනනා කොස්සෙලේ උප නිශ්‍රය වෙන්වා. අයිටි කෙන ප්‍රකෘතු උපනිශ්‍රයකීල්. ප්‍රකෘති ගැන්න පුරුදු කරපු. පුරුදුකරෝ භාවනාව පිහිටවෙන. මෙන්න මේක නිසා ගිහි පැෑදාපි සියලුම දෙන්නා භහාවනා කමටහා ගැන කව දාවත් පසු බටවෙන්න නඇතුව. මේක නෛර්යානිකයි මේක කාන්තය නිවනටමගෙන යන්න භාවනාවක් එ මට ප්‍රතිපාල් ලැබුණත් නො ලබනත් ම මේ එකේ ප්‍රයෝජනන් ලැබෙනතුරු අඩන්න ඕනිි කියල නොපසුබට වීරියෙන් කටයුතු කිරීමින් තමා බලාපොරොත්තුවෙන් උත්තරී තර මාර්ග පලනිවන ශක්ෂාල් කරගන්න යන්දාසක අවස්ථා ලැබෙන්නවා ඒකාන්තයි.